ඔව් මට ඉගෙනීම බොහෝ දුරට අමතක වුණා මගේ ජීවිතේ එලා තිබ්බේ අයිස් විතරමයි මට පාඩම් වැඩ කිසිම දෙයක් මතක නැහැ පාඩම් වලට යොමු වෙන්නේ නැහැ මගේ හිස තියෙන්නේ අයිස් වලමයි දැන් ගෑල්ලමෙක් විදියට මේවා භාවිත කරද්දී එතන නිකන් බයක් ඇති වුණ නැද්ද නිකන් ගෙදරින් දැනගත්තොත් එහෙම ප්‍රශ්නයක් ඇති වෙයි කියලා එහෙම බයක් ආවෙ නැද්ද නෑ මට එහෙම බයක් ආවේ නැහැ මොකද මගේ යාළුව තමයි මාව මේකට පෙළඹුවේ ඒත් එක්කම තමයි මම මේ දිගටම මේ අයිස් මද්රවේ පාවිච්චි කරන්න ගත්තේ මේ දරුවෝ ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ අතරම මෙයාලා මේ මේක කොහොමද පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම ඔය අපි කියන්න ඕනේ චූටි පැකට් වර්ග එහෙම ගොඩක් කරලා ඉස්කෝල බෑග් වල දින්න බුලා ලයිටර් එහෙම අමුතු විදිහට මේක හදාගන්න මේ ආපු ළමයින්ගෙන් තමයි අපි ඔය දැක්කේ විශේෂයෙන්ම ඔය සූත්‍රිකා බල්බ් එක තින්නේ අපි පාවිච්චි කරන්නේ නැහැනේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගැනින්ද මෙන්න මේවා කටු කැලි තමයි ඔබතුමන් නිකන් මේ රැල්ලට වගේද මොකක් හරි නිකන් මේ යන රැල්ලට මොකක් හරි සෙට් වෙන්න වගේද ආධ්‍යාත්මික සුවයක Aibuan, danus loks balne hemodo mang aibuan kila piligan dobo tuma aibuan. Jyotirvedi chapa vanyarachche mahata. Api meeta kalin metumath ekka boho saakatcha gananawak karagena awa. Ada hari vishesha saakatchawak dan mata me sthaneta eddima man hitana api kalin wedasarahan gananawak kara obathuma me weda katiyutu karana dewala isawwe thamath titikirim katiyutu siddha wenawa me dewala isawwe indama wedasarahan gananawak karagena awa. Ada eddi me siyallama hari wenas wela. සාමාන්‍යයෙන් වෙනදට සාමාන්‍ය මට්ටමකට තිබ්බ තාප්ප අද වෙද්දී ඊට වැඩිය හාත්පසින් උස ගිහිල්ලා මහ විශාල තාප්ප හැදිලා මහ විශාල ඉදිකිරීම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා තව තව ශාලාවල් ඉදි වෙලා තිබෙනවා මොකද්ද මේ වෙන්නේ යන්නේ දෙවියොත් එක්ක එකතු වෙලා මොකක් හරි මේ වෙන කතන්දරයක්ද නැත්නම් අද වෙන මාතෘකාවක්ද මොන හරි දෙයක් මේ සමාජයට දෙන්න යනවද මොකක්ද චාප් මාත් ඇත්තට මේ ස්ථාන සිද්ධ වෙන්නේ මේ ස්ථාන සිද්ධ වෙන්නේ මම ආරම්භය දනව නොදැන කරපු දෙයක් නෑ දැනගෙන කරේ ඉතින් අර කියන්නේ කියන හැටි අඩි 20ක් විතර උසල තාප්ප ටික දාලා දේවස් වෙන පාන්සලක් දේවස්ථානයක් හදලා මට අවශ්‍ය වුණා ගොඩක් ඩ්‍රග්ස් වලට බැහැ කියලා ඉන්න අපේ ළමයින්ට එයාලා එකේ මුදවන්න කටයුතු කරන්න එයාලා බ්‍රේන් වොෂ් කරන්න මේ මන් දන්නවා අපිට පුළුවන් කියලා ඒ වෙනුවෙන් තමයි මේ සියලුම දේවල් ඉදි කරේ ශාලාවල් ඉදි කරේ ඔව් සහ මේ පුණ්‍ය භූමිය ඉදි කරේ සහ ඔක්කොම ටික කරේ ඒ වෙනුවෙන් උස තාප්ප නම් දැන් ඉතින් සමාජලට යාලට යන්නේ එහෙම හිතෙන්නොත් යන්න පුළුවන් නේ එහෙම යන්න බැරි නම් තමයි එහෙම තාප දාලා ඉන්නේ ඉතින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් එහෙම නැත්නම් විශෝධන මධ්‍යස්ථානයක් විදිහට අපේ අපි පදනමක් අපිට තියෙනවා මනුෂ්‍යත්වයේ අභිමාංශල කියලා ඒක මූලික කරගෙන අපි ඉදිරියට ඩ්‍රග්ස් වර්ග විශේෂයෙන් අයිස් කුරු මේ ගන්න පාසල් දරුවන් ඇතුළු සියලුම දෙනා මේ මොදවන්න විශෝධන මධ්‍යස්ථානයක් විදිහට පවත්වාගෙන යන්න තමයි මේ වසරක් පමණ ඇතුළත මේ ඉදිකිරීම වසර දෙකක පමණ කාලයක් තිස්සේ මම ලෑස්ති වෙච්ච දෙයක් අපි දැක්කා මේ ව්‍යසනය මෙයා කරේන බව ඒ නිසා තමයි අපි දැන් මෙතන දේවස්ථානයක් තියෙනකෝ කොයිලක අපි වරම් පූජාවල් ගැන අපි වීඩියෝස් දාලා නැහැ දේවස්ථානේ පූජාවල් ගැන වීඩියෝස් දාලා නැහැ සහ දේවාලේ කිසිම දෙයක් දාලා නැහැ මගේ තියෙන ජ්‍යොතිෂය දැනුම සහ වාස්තු පිළිබඳ තියෙන ඒ අපේ දැනුම තමයි අපි බෙදා හදාගත්තේ ඉතින් පෙන්වන්න අවශ්‍යතාවයක් උනේ නැහැ ඒ නිසා අපි වසර දෙකක කාලයක් පුරා ආපු ගමනක් මේක මෙවැනි දෙවන්ත ඉදිකිරීම් දවස් දෙකකට කරන්න බෑ ඉතින් ඉදිරියට අපේ වර්ගඩි 5000ක් අපි තවත් හෝල් එකක් හදනවා. ඉතින් මේ සියල්ලම සම්පූර්ණ ලක්ෂ 1000ක විතර යන වැඩපිළිවෙලක්. ඉතින් රැල්ලට නෙවෙයි මේවා රැල්ලට එන්න කලින් ඉවරේ තිනකොට අපි පටන් ගත්ත දේවල්. අයින්ද අපි බලාපොරොත්තු වෙනවා අපිට යම් දෙයක් කිරීමේ හැකියාව ලැබේ කියලා විශේෂයෙන්ම අපේ මේ දරුවන්න කොට දාන්න මේ මත්රපුසගේ. මම අහන්නේ දී ඔබතුමාගේ අරමුණ නැත්නම් අභිලාෂය මොකද්ද මෙහි අරමුණ? ඇත්තටම ඔබ මේ 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 තියෙන මේ ප්‍රශ්නෙන් අපි හිතමුකෝ මුළු ලංකාවම විශ්තන්න බැරි වෙයි මේ තියෙන මේ මත්රපුසගේ මුළු ලංකාවම බේරගන්න බැරි වෙයි මේකේ තරමට ව්‍යාප්ත වෙලා තියෙන්නේ. හැබැයි ඔබතුමාගේ අරමුණ
සාමාන්‍ය මාස කිහිපයක් ඇතුළත කී දෙනෙක් වගේ සුවපත් කරලා එහෙම නැත්නම් මේ ඇඩික්ට් වෙලා තියෙන එකෙන් මේ ඇබ්බැහිවීමෙන් ගලවලා එළියට දාන්න පුළුවන්ද? මම හදායින ශාලාවල නම් සාමාන්‍ය 100ක් 150කට ලේසියෙන්ම ඉන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. කෙනෙකුටවත් අබ්බීම නිදියන්න නැහැ. ඇඳ ඇඳන් ඔක්කොම දාලා හොටෙල් එකක තියෙන පාසුකම් ටික දීලා සියලුම ඒ කියන්නේ විශේෂම ආගමික පරිසරය අපි විශේෂයෙන් මෙතනදී බ්‍රේන් වොෂ් කිරීම තමයි කරන්නේ. ඉතින් යාලට ඒ තියෙන වටපිටාව අපේ තියෙන බොහොම සුන්දර පාරිසරික පද්ධතියක් අපිට තියෙනවා. මේක විශේෂයෙන්ම මේක රාජධානියකට අයිති වෙන භූමියක්. ඉතින් හිත කොහොමත් නිවෙනවා. එහෙම ඉන්නකොට අපි උපදේශන සේවාවන් අපි පවත්වනවා. වෛද්‍යවරුන් ගේ නිරන්තර අධීක්ෂණයන් වලට ලක් වෙනවා. ඉතින් හොඳ වැඩපිළිවෙලක් සහ මේ කරගෙන වසර 25 30 අධ්‍යක්ෂින් තියෙනත් එක මම කතා බහ කරා 2020 දී 2019 අගභාගයේදී. ඉතින් කතාලා දැන් මේක තීරණය කරේ කරනවා කියලා. ඉතින් අපි වසර දෙකක් පමණ ඇතුළත අපිට ඉදිරි කරන්න පුළුවන් වුණා. දැන් ඉතින් මම හිතනවා මේ වෙනේ දේවල් වල ගොදුර වෙලා ඉන්නවා නම් දරුවන් මේ ස්ථානයේ යොමු කරන්න පුළුවන් දින 90ක් එහෙම නැත්නම් මාස 3ක් මාස 6ක් ඇතුළත මම හිතනවා අපිට යම් තාක් දුරකට එයාලව ප්‍රකෘති තත්ත්වෙට ගන්න පුළුවන් මේ විකෘතිතාවයන් වලින් මුදවලා. ඒක තමයි අරමුණ. ඒ අරමුණ පෙරදරි කරගෙන තමයි මේ ස්ථානයේ මේ විදිහට ඉදිකිරීම කටයුතු එහෙම නැත්නම් මේ වගේ දෙයක් ඉදි වෙන්නේ. දැන් ඇත්තම අපි ගත්තොත් එහෙම ශාම් මහත්තයා ඔය කියන තරමටම අබ්බැහි වෙච්ච කෙනෙක් ඇත්තම ගලව ගන්න පුළුවන් ද? උපදේශනාවක් දීලා මේකෙන් ගලව ගන්න පුළුවන් ද? අබ්බැහි වෙච්ච කෙනකව මේක ගලවන්නම කියන්නේ හරිම අමාරු වැඩක් මේක. මේක ඇවිල්ලා යලගේ තියෙන අපි අපිට කියන්නේ පෙරේතකම කියලා. මේ පෙරේතකම නැති වෙන්නේ නැහැ. විශේෂයෙන් අපි යාලා ජීවත් වෙන නිවස තුල ඔහුගේ වටපිටාව වෙනස් වුණාට පස්සේ බොහෝ වෙලාවට ඒ මත් වෙන ඒ අවශ්‍ය කරන අඩුම කුඩුම ටික හොයාගන්න බැරි හින්දා මේකෙන් මග ඇරෙන්න ඉඩ තියෙනවා. අනිත් ඒ දෙමව්පියන්ට බාරේ ඉන්නකොට දෙමව්පිය දරුවන්ට දෙන ආදරයට උනත් මේවා හොයලා දෙනවා. එයාලගේ තියෙන ශාරීරික අපහසුතාවය දැක්කට පස්සේ දැන් අපි වගේ මධ්‍යස්ථානයක එවැනි පරිසරයක් නැති නිසා මෙතන ගිනි කූරක්වත් එයාලට හොයාගන්න නැහැ. මොකද ගිනි කූරක් තිබුණත් ඇති මේගොල්ලන්ට. මේගොල්ලෝ දුම හොයන්නේ. ඉතින් අපි මේ ගැන දන්නවා. හොඳට අධ්‍යයනය කරලා තියෙන්නේ. ඒ නිසා ඒ තමන්ට ආවෙනික පරිසරික වඩපිටාව නැති වුණාමත් මේකෙන් මගහැරෙනවා. නමුත් ඉතින් අර ගොඩක් වෙලා නැවතත් මේක සමාජගත වෙනකොට ඒ ස්ථානයන් වල මත්ද්‍රව්‍ය පාවිච්චි කරන විශේෂයෙන් දෙමව්පිය මෙයා පාවිච්චි කරනවා. එහෙම වුණොත් නැවතත් මෙයාලා එතනට යන්න තියෙන ඉඩකඩ වැඩි. විශේෂයෙන්ම අයිස් කියන මත්ද්‍රව්‍ය ඒකේ කියනවා අයිසුයි මමයි කියන තත්ත්වයකට මේගොල්ලෝ එනවා. එතකොට ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ හිතන එක ආධ්‍යාත්මික සුවයක ඉන්නේ කියලා. ඉතින් මේවෙන් ගලව ගන්න බ්‍රේන් වොෂ් කිරීම සහ මේ ආගමික වටපිටාව හරිම වැදගත් වෙනවා. විශේෂයෙන් උපදේශන සේවා මේක බෙහෙත් හේත් වලට වඩා නමුත් ඒ වෙද කමත් ඕනේ. විශේෂයෙන්ම හෙද කම මෙතනදී ඕනේ. අපි යාළුවෝ වගේ මේක කතා බහ කරලා විසඳ ගන්න ඕනේ. අපි නිරන්තර අපි වීඩියෝස් පවා දාන්න අපි අවශ්‍ය කටයුතු ලෑස්ති කරලා තියෙනවා. අපි ශරීරයට හානීන් පිළිබඳව මේ කොහොමද අපි වළක්වන්නේ. ලොකු පුළුල් තීර අපි සියලුම තැන්වල අපි තනන්න සියල්ල ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මම හිතනවා ඒතකොට යාළට මේ ගැන මනාවට වැටහි සහ අපේ උපදේශන සේවාවන් ඉතාම සාර්ථකයි කියලා මම විශ්වාස කරනවා. හරි මං හිතන්නේ මේ චාප මහත්තයා කරන අලුත් වැඩේ ගැන නැත්නම් මේ සව්වේ සිද්ධ වෙන අලුත් වැඩේ ගැන අර පැහැදිලි කිරීමක් බේසික් පැහැදිලි කිරීමක් එවන් නැත්නම් සුළු පැහැදිලි කිරීමක් ලැබුණා. දැන් ඊළඟට එන ප්‍රශ්නේ තමයි චාප මහත්තයා මේ වැඩසටහන බලන කෙනෙක් දන්න කෙනෙක් හිටියොත් එම් ඇත්තටම මේ මත් රකුසාගෙන් මේ අහවලාව බේර ගන්න ඕනේ. මේ පිළියමක් තියෙනවද? මේ වෙද්දිත් පිළියම් හොයනවද? සමහරක් වෙලාවට මොකද මේවා බොහෝ දෙනෙක් අතර ව්‍යාප්ත වෙලා තියෙන බොහෝ ප්‍රශ්නයක් වෙලා තියෙන සමාජයේ. අපිට කියන්නකෝ කොහොමද මේ ස්ථානට කෙනෙක් සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න ඕනේ? නීති රීති මාලාවක් තිබෙනවද මේ ස්ථානේ? කිසියම් ආකාරයකට අර හැමෝටම එන්න යන්න පුළුවන්ද නැත්නම් සීමා සහිත ප්‍රමාණයක් විතරද ගන්න? ඒ ගැන පොඩි අවබෝධයක් ලබා දෙන්නකෝ. ඔව් විශේෂයෙන් මේක මේ අලුතෙන් පටන් ගත්ත කිව්වද අපි මාස කීපයක් වෙනවා. දැන් සෝවිච්චි දරුවෝ තියෙනවා. ඔබතුමන් කතා කරන්න පුළුවන් මේ. අපි කතා කරමු. කතා කරලා බලන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතන ගර්ල්ස්ලා පවා එනවා. බොයිස්ලා වගේම මෙතන ගර්ල්ස්ලාට කිසිම පහසුකමක් අපි දීලා නැහැ. දෙන්න විදිහක් නැහැ. බොයිස්ලා විතරයි කරන්නේ. අර දැන්ටත් අර දරුවෝ දෙන්නෙක් ඉන්නවා. බොහොම පුංචි හින්දා අපි නිවස තියාගෙන හදලා දැන් ඒගොල්ලෝ ප්‍රകൃතත්‍ය ඇවිල්ලා ඉන්නවා. ඉතින් දෙමාපිය සමග ඇවිල්ලා බාර වෙන්න තමයි තියෙන්නේ. ඉතින් අපේ තියෙනවා පිළිවෙතක් සහ අපේ ගිවිසුමක් තියෙනවා. ඒකට අනුසාර දෙමාපියන් අපි දරුවෝ බලන්න දෙන්නේ මාසෙකට එක දවසයි. ආහාර පවා දෙන්නේ අපිම පමණයි මෙහෙදී අපි හදන දේවල්. ඒ විදිහට තමයි යන්නේ. ඉතින් ගොඩක් කලකට පිරිමි දරුවන්ට විතරයි අපි පාසුකම් දෙන්නේ. විශේෂතම මේ නීති රීති මාලාවක් නැහැ. මෙතනදී අර දෙමාපියෝ දරුවෝ අපි එමුහු කරන්න යන්නේ නැහැ. මොකද සහ දුරකථන පාවිච්චි කරන්න අපි දෙන්නේ නැහැ. කිසිම දෙයක් අඩු ගන්න අය කට්ටක්වත් ළඟ තියන් දෙන්නේ නැහැ. ඉතින් එහෙම නීති
නීති රාමු අතින මෙයාලා අපිට බේර ගන්න ඕනේ ඉඳ. එවැනි ක්‍රමයක් අරනකොට වෙනත් කිසිම වෙනත් නීති රීති නැහැ. ඒ නීති රීති වලට යටත් වෙයි නීති රීති මාලාවට තමයි මේ ස්ථානේ වැටගස සිද්ධ වෙන අර කිව්වා වගේ ඇත්තටම කෙනෙක්ව සම්බන්ධ කරන්න ඕයි නම් අපි යටින් ඉදර කතරංග සඳහන් කරමු කතා බහ කරලා වෙලාවක් එම් වෙන් කරගන්න පුළුවන් නේද ඕන වෙලා කතා කරලා වෙන් කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ දරුවෝ ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ ඇත්තටම මෙයාලා මේ මේක කොහොමද පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම අපි කියන්න ඕනේ චූටි පැකට් වර්ග එහෙම ගොඩක් කියලා ස්කෝල් බෑග් වල දින්න පුළා ලයිටර් එහෙම අමුතු විදිහට මේක හදාගන්න මේ ආපු ළමයින්ගෙන් අපි ඒවා දැක්කේ විශේෂයෙන්ම සූත්‍රිකා බල්බ් එක තියෙන්නේ අපි පාවිච්චි කරන්නේ නැහැ නේද ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගැන ඉඳන් මෙන්න මේවා කටු කැලේ තමයි මේගොල්ලෝ මේකට යූස් කරන්නේ ඉතින් චුට්ටක් බලන්න ඔන්න ඔය වගේ දේවල් ඔය බෑග් වල එහෙම තියනවා නිතර අවධානයෙන් ඉන්න මේක මේ දරුවන් නොදෙනුවත් තමයි මේක එයාලා ගාවට එන්නේ සහ මේ විකුණන අය දන්නේත් නැහැ බොහෝ වෙලාවට මේ දෙන්නේ මොකද්ද කියලා ඒකත් එන්නේ දරුවෙක් මාර්ගෙන්මයි ඉතින් මේක මුල්බුටු හොයාගෙන යනකොට අපිට හොයන්නත් බෑ කොහෙන් දෙන්නේ කියලා එහෙනම් අයිතන අපි පරිස්සම් වෙන්න ඕනේ විමසිල්ලෙන් ඉන්න ඕනේ නිතරම උපසහය හදාගෙන ඉන්න දරුවන්ගේ හැසිරීම රටාව කොහොමද කියන එක මොකද යාලට අධ්‍යාපනයත් හරියාකාරව කරගෙන යන්නේ නැහැ ඊළඟට ආහාර ගන්නෙ නැහැ ඔය අයිස් වගේ දේවල් පාවිච්චි කරාම මෙහෙමනේ කෑම හැම කන්න වෙලාව දවස් ගණන් ඉන්න බුලාර ඔටු වගේ එදී ඔන්නෝම තියෙනది ඔහොම තමයි විශේෂ නීති රීති නැහැ ඔය නීති වලට යටත් වෙලා මෙතනදී තවමත් සෝදායක තත්ත්වයටපත් වෙලා එළියට යන්න පුළුවන් මම හිතන්නේ මේ පණිවිඩයත් එක්ක එහෙමනම් චාම්මාත්‍යද සූදානම් කරලා තියෙනවා මේ සුවපත් වෙච්ච කට්ටිය තමන්ගේ අත්දැකීම් බෙදා හදාගන්න ඔවුන්ගේ පෞද්ගලිකත්ව ආරක්ෂා කළ යුතු නිසා අපි ඒව ඔබට පුළුවන් මට්ටමින් සීමා සහිතව පෙන්වන්න උත්සාහ කරනවා ඔවුන් මේ වෙද්දී මොන විදිහටද මේවට බැහැ වෙලා තිබ්බේ අද වෙද්දී ඔවුන්ගේ ජීවිතේ මොන ආකාරයටද මොන පැතිවලටද හැරිලා තියෙන්නේ මේ ආයතනයෙන් ඇත්තටම ඔවුන්ට සේවාවක් ලැබුණාද නැද්ද කියන එක අපි ඔවුන් එක්ක කතා කරලා බලමු මේනි ස්තුතිවන්තව ඔබතුමාට ආයුබෝවන් ආයුබෝවන් මගේ නම නතාෂා නටාෂා දැන් වයස කීයද 14යි 14යි අවුරුදු 14 දී මේ වගේ ස්ථානයකට එන්න උනේ ඇයි මට යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි මේ වගේ ස්ථානයකට එන්න උනේ දැන් කොච්චර කාලයක් විතර වෙනවද මේ මද්‍රව්‍ය භාවිතා කරන්න අර මාස 6ක කාලයක් වෙනවා මාස 6යි මීට මාස 6කට කලින් දැන් කොහොමද නටාෂාගේ අතර මේ මද්‍රව්‍ය එන්නේ කියන්නේ අත්අඩා බලන්න ගියාද කොහෙන්ද මේක ලැබෙන්නේ මට යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි ලැබෙන්නේ යාළුව එක උවමාරු වෙනවා අපි පාසලේදී. ඒ කියන්නේ පාසලේ තව අනිත් ළමයි මේ මද්‍රව්‍ය භාවිත කරනවා. අපේ පන්තියෙත් බොහෝ දෙනෙක් මේ පාවිච්චි කරනවා. ඒත් එක්කම ඉතින් මේ කට්ටිය ඔක්කොම උවමාරු වෙනවා. දැන් ඇයි මේකට අබ්බැහි වෙන්නේ එහෙම නැත්නම් මේක ගත්තට පස්සේ මේක අතාර ගන්න බැරි වුණාද නැත්නම් වයස මේ අධ්‍යාපනය ඉගෙන ගන්න ළමෙක් මේ ඔක්කොම අමතක වුණාද? ඔව් මට ඉගෙනීම බොහෝ දුරට අමතක වුණා මගේ ජීවිතේ එලා තිබ්බේ අයිස් විතරමයි මට පාඩම් වැඩ කිසිම දෙයක් මතක නැහැ පාඩම් වලට යොමු වෙන්නේ නැහැ මගේ හිස තියෙන්නේ අයිස් වලමයි දැන් ගෑනු ළමෙක් විදියට මේවා භාවිතා කරද්දී එතන නිකන් බයක් ඇති වුණ නැද්ද නිකන් ගෙදරින් දැනගත්තොත් එහෙම ප්‍රශ්නයක් ඇති වෙයි කියලා එහෙම බයක් ආවේ නැද්ද නෑ මට එහෙම බයක් ආවේ නැහැ මොකද මගේ යාළුව තමයි මාව මේකට පෙළඹුවේ ඒත් එක්කම තමයි මම මේ දිගටම මේ අයිස් මද්‍රව්‍ය පාවිච්චි කරන්න ගත්තේ මේ ස්ථානෙට එන්න දැන් මේක කොහෙදද එක්ක ගෙදරටෙන් ගෙදරින් දැනගන්නවද නැත්නම් මොකක් හරි නටාෂා අසාධ්‍ය මට්ටමකට පැමිණෙනවද කොහොමද මේ ස්ථානයත් එක්ක සම්බන්ධ වෙන්න හේතුුනේ මොකද්ද මන් දන්න අයියලා දෙන්නෙක් මේ ස්ථානේ ඉන්නවා ඒ අයියලගේ මාර්ගයෙන් තමයි මම මේ ස්ථානෙට ආවේ මටම හිතුණා ඉතින් මේකෙන් මිදෙන්න ඕනි කියලා ඒ නිසා ගොඩක් දුරට මම මේ ස්ථානෙට පැමිණියා දැන් මේ ස්ථානට ඇවිල්ලා මං හිතන්නේ දවස් ගණනාවක් ගිහිල්ලා තියෙනවා මේ දවස් ගණනාවත් එක්ක ඇත්තම ජීවිතේ වෙනසක් වෙලා තියෙනවද මේ වෙද්දී ඒවෙන් ගැලවෙන්න පුළුවන් වෙලා තියෙනවද ඔව් ඇත්තටම කිව්වොත් මං ඇවිල්ලා මේ දවස් ටිකට මගේ ජීවිතේ අයිස් කියන එක ටිකෙන් ටික අඩු වෙලා ගියා දැන් මට ටිකෙන් ටික සුව වෙනවා මට දැන් අයිස් කියන එක මතකවත් නැති වීගෙන යනවා හෙට අනිත් දෙලියට ගියාට පස්සේ ආයෙ ඕනි වෙයිද නැහැ නෑ එහෙම වෙන එකක් නැහැ මං හිතන්නේ බොහෝ දුරට එහෙම ඕන් නැති වෙයි මට දැන් ඔය මට්ටමට එහෙම වෙනස් වෙන්න මෙතන මොකද්ද දෙන පහසුකම මෙතන එහෙම කොහොමද හිත හදන්නේ එහෙම මොන හරි බෙහෙත් දෙනවද මොන වගේ සේවාවක්ද මේ ආයතනයේ සිද්ධ වෙන්නේ ඒ කියන්නේ මෙතන බොහෝ දුරට මේ වැඩසටහනට හොඳයි මෙතනදී මනස ඒ අයිස් කේන් ජාතියෙන් ඉවත් වෙලා තමන්ගේ හිටපු ලෝකෙටම ආයි මනස හැරෙනවා ඒක නිසා බොහෝ දුරට මෙතනින් මනස ඉවත් වෙනවා අයිස් කේන් මද්‍රව්‍ය ඒ වටේ කියන්නේ ඕනිම දරුණු මද්‍රව්‍යකට අබ්බැහි වෙච්ච කෙනෙක්ට මෙතනට આવොත් ඒකෙන් ගැලවෙන්න පුළුවන්
Oh, galavan na pulua. Or nama kena ikmetan tawat te ice kena madraweng apida galavan na pulua. Atram ice darun itu danna vidhya te danich vidhya te terich vidhya te mehinda. Jiwite monodaram vidhya binasho inaud. Me vidhya te kewa jiwite godak ma hani menau ice kia neking. Kaya mehe makanna pulua nden India nama de? Beh India anit neh kaya bad kaya mana tu orna dawasa kin na pulua. India ane neh seragun orna velawa kin na pulua me ice kia najat. Dan mahatya me travel lah masa hayak kiteri. Masa haya? Masa haya kita kali ini jiwite monawa ke matamu gerti bone. Karena katakan memang hari kiamat ini, emun ada masa haya kita sering dimiliki jiwite taking dan jiwite honda ikhlas itu. Atau kamu mau demi mewah ke madrawi kita abby une netam purdu ne? Karena mahatya mage temuna karena dawasal honda tema mewah kerang hitia. Itu pasi podi bedakin karena podi alu kasih galih villa. Ya agak timit asa watteking, ini mage mulu-mulu le, kene mage dewa piant bodi watka mati muna, ekya mati katrukara, ya trukara le inga man tamai, ojema petun. Ini tamai sendiri ini, atur me madrabiya, ekya na vidhiram mega rabbi unar kosi galavan number unad. Kene mahatya mateka hari amaruna, amaruna amarula inga man tamai, meita apasta mota meuni, kene Cap mata ke? Kumat dengan cap mata ke? Mereka itu ni samband dengan mereka itu ni kena dengan kan ni kumat? Mereka ni mereka cap mata ya dosis samband dengan yang tersamband dengan kerana ikhlas tidak. Makanya di mampu mereka awa mereka yang terhadap dana ikhlas tidak. Karena mereka galiling mudah hamil nampak ada adu tawa kuna makanya mereka timbul karena makanya masa yang disini tu jiwit itu. Mama cipta awi, yang terdah agan negil lah awi. Aveli villa, cawam mahatya tak kemang kata bahagian villa. Inna kemang, me mata yang terdah negil cawam mahatya kata rapasi. Demapiu me, ke yang terdah le, ina pota demapiu gila sih puno mahatya. Kesetamai inna kemang demapiu cawam mahatya mati terulung kalau dunia, meten inna kisima mekak ne, wah balan ne meten indirilah dawat di tu nak kinerja balan ne. Me itu suar teri ikil villa, meten tina tatu. Atteram mana sah terurna demi istana ini, dengan jiwite hari petra ganne pulang guna itu. Atteram mana sah terurna mahatya. Ewa ke jiwite mana sah ini demi istana monawa ke serva badilabin ni. Kianne mahatya mahasagri sering karul jiwite amarti muni. Macam itu apa sih caw mahatya mata maga pernah level lah mata jangan kau mihun jati no. Mihun karum apa mihun jadi karum itu level lah. Kianne itu mata mul dawas dek tu na hari amaru na. Mula dah dewan hari amaruna majiwi itu helaga ini, karena cawam mata langi mendeka ni villa, mih mendeka kerumun, mih mau kerumun ikil villa. Ita amatur cawam mata puja amat laju heitiya, laju kama inda marat edet jamu keragani. Ikan me parisare me istana pihitla dina me parisare watapita w atter me wain galavan honda udah wakuna. Lokud awak kuna mati. Agam mereka baca pita awat tiennya parasara tiennya ni. Mereka emam macam tiennya. Kau tak mandarang hitiennya mereka dia mewi kili villa. Ewana mata mulda usde kama aruna ata caw mati ke danu mati ke mati kata abah kali villa. Ke dewalle ke balanya adi. Mada deng muka sahane ati. Ada atterno satu hari ini ada muka dene ni. Atterno satu hari. Muka pagi emas sari sering mangi tipu jiwitei. Dan mata tiennya jiwitei tadah berarti. Mar samsa mangkene, mang ini minum dikelat mati itu agan hari amar. Mee berdasarkan balai samarak kelabat mee bagai madrawiya te behvela inna khatye. Ini orang kene ekto budhma kene mesta ni tau tem mee wisangan nubulan mee prasne beragan nubulan. Atau simple. Muko api kene mee date jamu naik kene apade buddha am sawo doro tamang amat atukat asurkaran awastha wanen. Dan mee date available lah mee bagun naik kene buddha am ada lakar lokomakali lah cawam mati mee kamekali dan Demam pun yang kita nak seni asal dari upaya mana? Terus, ini mewah ke dekat huru ni, mukadu kohen itu mana margin demi huru ni? Mana sahaman yang malika waktu itu mahathir dana itu kohum dikira, kuda pita waktu itu kerana mahu kita jalu angin behune itu. Ikan itu tabah pirisak me madrabi dengan meat mas pahat hayat kaling. Jalu hari wasta keru pirisari me abawi takara. Oh, egol tu, egol hindu tu, mah me tatte tak. Dan palevini par, devini par, abawi takara di atram me ka jiwite itu netu am beriuna, dhuruuna, dhu me kita behuna. Mulin mulin nang, ecer me gua passe passe matte
ඇඟට නැතුවම බැරි වුණා. සාමාන්‍යයෙන් අපි උදේට තේ එකක් බොන්නේ ඒ වගේම අපේ ඇඟට අත්‍යවශ්‍ය දෙයක් වගේ වුණා මට. හැබැයි ඇඟට මොකක් හරි මේකෙන් විනාශයක් වෙනවා, ශරීරය දුර්වල වෙනවා, එහෙම දැනුනේ නැද්ද? දැන් කන්න පුළුවන්ද, නිින්ද යනවාද, එහෙම ප්‍රශ්නාවේ නැද්ද? එහෙම ප්‍රශ්නයක් නම් ඒ දවස්වල ආවේ නැහැ. අර හැබැයි වීමත් එක්ක ඒ දේම තමයි ඕනේ උනේ. ඒ දේම ඒ දේ වැඩි වැඩියෙන් ඕන වුණා. දැන් ඔය කියන විදිහට දවසර මේ මද්ද්‍රව්‍ය හොයාගන්න සල්ලි තිබ්බද අතේ? නැත්තම් තියෙන අතේ තියෙන සල්ලි ටිකත් වියදම් වුණාට පස්සේ මේව ගන්න වත්කමක් තිබුණාද? දෙමාපියන්ගෙන් හොරෙන් අරන් ආවේ මේ තමයි ඉතින් පාවිච්චි කරන්නේ. හ්ම් හ්ම් හ්ම්. එහෙම තමයි පාවිච්චි කරන්න ගත්තේ. හොරකමට පුරුදු වුණා ওই වැඩේ හින්දා. ඒ කියන්නේ නැත්තුවම බැරි වුණා සමහර දවස් නැතිවිච්ච දවස් වලට ඉන්න බෑ, අමාරුයි. ඉන්න අමාරුයි. ඒක නිකන් කොහොම හරි කායෙන් හරි හොරකම් කළා හරි ඕක පාවිච්චි කරනවා. දැන් එහෙම තිබ්බ ජීවිතේ මේ වෙනස් වුණේ නැත්තම් මේ වගේ තැනකට එන්න හිත හැදුනේ කොහෙන්ද? කවුද මේ මග පෙන්වීම කරේ? මං ආවේ වැඩසටහනක් දැකලා තමයි YouTube එකකින්. ඒ දැකලා යාළුවෙක් දැක්නකොට මම වාටම හිතුණා දෙන්න ඕනි කියලා. වාටම හිතුණා මේක වෙනස් කරගන්න ඕනි කියලා. මම ඒ යාළුවාගේ මාර්ගයෙන් තමයි මම මෙතනට ආවේ. ඒ යාළුවා තමයි කිව්වේ මෙතන හොඳයි වටපිටාව. මම මුස්ලිම් වුණාට මම මේ මෙතන හැම දෙයක්ම ආගම් අදහන්න පුළුවන් ඕන එකක්. ආගම් ප්‍රශ්නයක් නෑ, ආගම් බෙදන්නේ නෑ. ආගම් ප්‍රශ්නයක් නෑ. දැන් මම මුස්ලිම් කියලා මෙතන බුදු රූපේ තියෙන එහෙම ප්‍රශ්නයක් නෑ. කිස්තියෙක් කියන්නත් පුළුවන්. මම ඔය අපේ මුස්ලිම් අයගෙන් ඉල්ලන්නේ අල්හම්දුලිල්ලා කියලා. ඇවිල්ලා මේ වගේ මම දන්න ගොඩාක් කට්ටිය ඉන්නවා. මේ මා එක්ක ඉඳපු කට්ටියත් ඉන්නවා. එහෙම ඉඳපු අයට මෙතනට ඇවිල්ලා මේකට ඇවිල්ලා හොඳ තත්ත්වයට එන්න පුළුවන්. දැන් මං මෙතන ඉන්න තත්ත්වේ බලනකොට ඉස්සර ඉඳපු තත්ත්වේ දැන් මේකේ වැඩසටහන් ගොඩක් යනවා. මේකේ දැන් අපිට මේ ආමිගේ කට්ටිය තමයි අපි මේ බලාගන්නේ ඇවිල්ලා. විස්රාමගේ කට්ටිය අපිට සාමාන්‍යයෙන් ඔය දොස්තරවරු එහෙම ඇවිල්ලා සැරින් සැරේ බලනවා. ඒ කියන්නේ වෛද්‍ය පරීක්ෂණ සියලු දේවල් සිද්ධ වෙනවා. සියලු දේවල් තියෙනවා. අපි කාලසටහනකට තමයි මෙතන වැඩ කරන්නේ. ඒ කාලසටහනක් අනුව තමයි මේ දවස ගානේ හැම පහසුකම්ම දීලා තියෙන්නේ. කැම්බියම ප්‍රශ්නයක් නැහැ. කැම්බියමක් ප්‍රශ්නයක් නැහැ. ඒ අතින්නම් මෙතන කියලා වැඩක් නැහැ. දැන් මේ හොඳින් තියෙනවා. ඒ පහසුකම් ටික ඒ විදිහටම ලැබෙද්දි මේ වයින් ගැලවෙන්න මොන වගේ උපදේශනාත්මක මට්ටමක්ද ලැබෙන්නේ මෙහෙන්? මෙහෙන් අපිව යහමකට ගන්න දැන් අපි ඉස්සර ඉඳපු தත්ත්වේ බලනකොට අපි දැන් යහමකට එන්න දෙන උපදේශ ටික හොඳටම ඇති. ඒ කියන්නේ අපේ දැන් මෙහෙ තියෙනවා ආගම් ගොඩක් තියෙනවා. ඒ මම මුස්ලිම් වුණාට මට අදහන දීලා තියෙනවා මගේ ආගම. එහෙම නිදහස තියෙනවා. නිදහස. මෙතන දෙන ඕනි කෙනෙක් ඇත්තටම සුවපත් වෙනවද? අනිවාර්යෙන් සුවපත් වෙලා තමයි යන්නේ. මේකේ තියෙන වඩක් පිටාව දැන් මම මුස්ලිම් ආගමේ වුණාට බුද්ධ ආගම දාන එක්කෙනා දිහා බැලුවත් ඒ තියෙන පිළිම ටික බැලුවත් හිත නිවෙනවා. මේ වාතාවරණය අනුව ගහකොළ තියෙනවා හරිම සිසිල් ඇඟට. දැන් නෑ වෙන්නේ නේ. දැන් සමත් සමහරක් වෙලාට රෝයාගේ යාළුවෝ වගේ මේවට බැහිවිච්ච කට්ටිය රටේ ලෝකේ බොහෝ පිරිසක් මේ වැඩසටහන බලයි. මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? මොන වගේ කතාවක්ද කියන්න තියෙන්නේ මේ ආයතනයට සම්බන්ධ වෙන්න කියලාද කියන්නේ? ආයතනයට සම්බන්ධ වුණොත් ඔය දරුණු මද්ද්‍රව්‍ය වලින් ගැලවෙන්න පුළුවන්ද? මං කියන්නේ මේකට එන්න කියලා. දැන් මං ගොඩක් අබ්බැහිවිලා ඉඳගෙන මේකට ඇවිල්ලා මේකේ අපි කියනවට නෙමෙයි ඇවිල්ලා ටිකක් බලන්න. ඒක දැන් දෙමාපියන්ට උනත් මං කියන්නේ තමන්ගේ ළමයා බැහිවිලා තියෙනවා නම් මේ වගේ තැනකට දාන්න. මේ දාලා වීරලා ඒ ළමයා මාසයක් දෙකක් ගිහිල්ලා බලන්න හැදෙනවද නැද්ද කියලා. අපි ඉතින් අපේ අත්දැකීම මේ කියන්නේ ඉස්සර නැතුම් බරුව ඉඳපු අය දැන් නිකන්වත් පාවිච්චියක් නැහැ. ආ එළියට ගියාට පස්සේ අර ඔයාගේ ගම් පැත්ත නැත්තම් ඒ ප්‍රදේශ කොහෙද? මාලිගාවතනේ. ඔව්. මාලිගාවත පැත්ත ගියාට පස්සේ ආ උණි වෙද්දන්නේ යාළුවෝ දැක්කම. නෑ දැන් මට නම් දැන් මගේ හිත හදාගෙන තියෙන්නේ.